අනිජ තෙල් ස්ථායි කිරීමේ අරමුදලක් පිටවුවානේ. දැන් එතකොට ඒ අරමුදල හිල් වෙච්ච කලිසමට මේ සිල්ලර කාසි දැම්මා වගේ. දැන් අරමුදලත් නැහැ. අන්තාවට සහනත් නැහැ. දැන් ඇත්තටම මේ අරමුදලට මොකද්ද වුනේ එමත්තුමා? මේ සම්බන්ධව අරමුදලක් ඇති කිරීම සම්බන්ධව සාකච්ඡා වුණ එකත්යි තෙල් අර්බුදය අද ඊයේ මතුවෙච්ච එකක් නෙමෙයි. අපපු 10ක 15ක පාඩු ලැබපු ආයතනයක මේ මාස 6ක අවුරුද්දක අරමුදල කරන්න පුළුවන් දෙයක් කියන එක නම් බොහොම සරල ඉක්වේෂන් එකක් තියෙන්නේ. තෙල් මිල වැඩි කිරීම පිළිබඳව ඊයේ කැබිනට් එකේදී සාකච්ඡාවක් ලක්ුණාද? තෙල් මිල සම්බන්ධව සාකච්ඡා වුණේ නැහැ. තෙල් මිල වැඩි වුණාට පස්සේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු විවිධ අදහස් පළ කරමින් ඉන්නවා. මේක තෙල් මිල වැඩි කරේ විශේෂ භාර අමාත්‍යවරයා තව කෙනෙක් කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියනම් මේක වැඩි කරන්නේ නැහැ. තෙල් මිල වැඩි කිරීම අපි මුරණ්ඩුගමට කාත් එක්කවත් අනහකට කරන දෙයක් නෙමෙයි. මේ සම්බන්ධව අපිට සතුටුම තීන්දු නොවනෙන්න පුළුවන්. අපහසු තීන්දුත් ගන්න සිද්ධ වෙනවා. ඒ අපහසු තීන්දුවක් හැටියට තමයි මම මේක දකින්නේ. මේ වගකීම අපි සියලු දෙනා බාරගත යුතුයි. හැබැයි ඒ බාරගත්තට පසුව ජනතාවගෙන් ඇතිවෙන ප්‍රතිචාරත් එක්ක ඒට හුඟම් දීමක් කළ යුතුයි කියන මතය අපි ඉන්නවා. නම් විදිහේ කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධව නිරන්තරයෙන්ම කතා වෙනවා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ යම් මායිම් සීමාවල් අපි අති කරගත්ත යුතුයි. ඒ සම්විසි අවස්ථාවකදී එහෙම සීමාවන් හනිනවා නම් ඒ සම්බන්ධව අපි පක්ෂයක් හැටියට එකතු වෙලා කතා කරනවා මිසක් පාරට ඇවිල්ලා ඒ දේශක් කතා කරන්න සූදානම් නැහැ. අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීමේ කාරණාවේදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාහන දැන් එල්සී එක මෙව කරන්න ක්ලෝස් කරන්න බැරි හින්දා වාහන ගෙන්වන්න ඒව වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් සෞඛ්‍ය ප්‍රශ්නට විසඳුම ලබා දෙන්න මේ ඉන්නත් ගන්න වැඩිට ඒකට යොදවන්න කියලා මේ මුදල. මේක මහ දවැන්ත රංගනයක් බොහොම පැහැදිලිව දැන දැන ජනතාව මුලා කරන්න කරන කතාවක් හැටියට මම දකින්නේ. මොකද හේතුව කැබිනට් මණ්ඩලයට ගරු ග්‍රාමාත්‍යතුමා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ඇනයුම් කර තිබූ සියලුම වාහන ගෙනවීම නතර කර යුතුයි. මේ මේ මොහොත නෙමෙයි, මේක මේ අවස්ථාව නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ඒ අදහසට අනුගත වුණා. එකඟතාවයකට එන්න පුළුවන් වුණා. එය අවලංගු කරා. ඒක තමයි සරල කතාව. ලස්සනට හදලා මේවට අයිසින් දාලා ජනතාවගේ බුද්ධියට අගෞරව කරමින් ඕන උත්සාහ කරනවා මේ මේ වැනි දෙයක් ජනගත කරා. 21 වෙනිදා සංචාර සීමා ඉවත් කරයිද? සංචාරන සීමා සම්බන්ධව මොකද්ද රජයේ ඊළඟ ක්‍රියාපරිපාටි? 21 වෙනිදා මේ විවෘත කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්න වෙන්නේ 19-20 වගේ දිනයක. සියලු කරුණු විශ්ලේෂණය කළා. සමහරක් විට අපේ බලාපොරොත්තු අය විවෘත කරා. හැබැයි බලාපොරොත්තු අය සාධකත් එක්කයි ගැට ගැහෙන්නේ. මේ සාධක ඊගාම දවස් කීපය තුල සාධනීය තත්ත්වයකට මේ හැරෙනවා. ඒ සාධනීය විදිහට හිතන්න පුළුවන්. එසේ නැත්නම් ඒකට සරිලන ආකාරයේ තීන්දුවක් අපි ගන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.